Ya regional. सकाशलकाबरान केवल के ना काले समय का अंशों के चारों शक्ति नहीं तो पावती काले एक तो अंशों के चारों शक्ति नहीं तो दिए ना ना ये गांधी साहब ऐसे नहीं तो पावती दुई की है दें चालक शक्ति वेनास ने इतने बड़ा दी यार कि प्रवेगी नहीं तो तीव्र समा चालक शक्ति नहीं दे ऐसा कुछ है एक गांधी साहब ऐसे नहीं तो पावती दुई का ना गवर्नमेंट साहब नियत प्रतिष्ठित एक प्रश्न चालक शक्ति दाई थी गया अभी तो वो वृत्ताकार पते का नाम में क्या है हेमिलैन प्रवेगी वी नाम चालन शक्ति समान हेमविलायन में क्या है वृत्ताकार पते का नाम हेमविलायन चालन शक्ति नहीं था හැබැයි මේ v වල දිශා වෙනස් වෙන නිසා ගම්‍යතාව දෛර්ඝිකයක් වෙනකොට ගම්‍යතාව වෙනස් වෙනවා නෝට් එකක් හදාගන්න හිමිට බලලා ශක්තිය අදිශයක් නිසා ඒක නියතව තියෙනවා වෘත්තාකාර පතයක ඒකාකාර ප්‍රවේගය කියනවා මේක ප්‍රවේගයේ සැලැස්සලේ වෙනස් වෙනවා නම් ප්‍රවේගයේ සැලැස්සලේ වෙනස් වෙනවා නම් ඒක නිසා වෙනස් වෙනවා කියන්නේ ගම්‍යතාවක් වෙනස් වෙලා තියෙනවා එහෙනම් එතන නියතයි කියලා කියන්න බෑ ඒක කාලය සමග නියතව පැවති යුතු කියන එක ඒ වැරදි ඒ ප්‍රකාශය වැරදි B වල ගත්තොත් ඒක ඕනම නිවස් කමන්නේ කියන්නේ මෙහෙම කාලය අසලද චාලන ශක්තිය අදිශය සහ චාලනයේ අදිශය සහ ගම්‍යතාව දෛතිකයක් වන නිසා ඒකාකාර v ප්‍රවේගයකින් වෘත්තාකාර පතයක एकाकार भी प्रवेगी कि वृत्ताकार पथे गमन करण अंशुवाक चलक चालक शक्ति अतिशयक्तः चालक शक्ति अतिशयक्तः गम्यताव दैशिक्यक् वर्णिसा ගම්මිතාව දෛශිකයක් වන නිසා චාලක ශක්තිය අදිශයක් සහ ගම්මිතාව දෛශිකයක් වන නිසා v ඒකාකාර ප්‍රවේගයකින් වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අංශුවක් සැලකුව විට එහි චාලක ශක්තිය නියත වේ නමුත් මොහොතින් මොහත නමුත් මොහොතින් මොහත ප්‍රවේගයේ දිශා වෙනස් වෙන නිසා නමුත් මොහොතින් මොහත ප්‍රවේගයේ දිශා වෙනස් වෙන නිසා
වේගයේ දිශා වෙනස් වෙන නිසා මොහොතේ මොහොත ප්‍රවේගයේ දිශා වෙනස් වෙන නිසා ගම්‍යතාවය වෙනස් වේ. ගම්‍යතාවය වෙනස් වේ. ඒකේ B වල තියෙනවා එතකොට කාලය සමග අංශුවක ගම්‍යතාව නියතයි. ඒ කියන්නේ මේක B නියතයි එකම දිශාවකට. ගම්‍යතාව නියතයි නම් B සමාන B වල V තියෙන්නේ එකම දිශාවකට. ඒ නිසා නියතව පවතින අනිශාලක ශක්තිය කාලය සමග පැවති නියතව පැවතිය යුතුයි. එහෙනම් ගම්‍යතාව නියත නම් කොහොමත් අර හේතුවම තමයි චාල ශක්තිය නියත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගම්‍යතාව නියත කියලා කියනවා අපිට. ඒ කියන්නේ B එකම දිශාවකට තමයි තියෙන්නේ. හරි. B නියතද ඒකට. B හරි. C වල කියනවා අංශුව ගම්‍යතාවයේ කාලය සමග රේඛීය විචලනය වෙනවා. ගම්‍යතාවයේ රේඛීය විචලනය වෙනවා කියලා කියන්නේ ගම්‍යතාව රේඛීය කියන්නේ මෙන්න මෙහෙම වගේ. කාලය සමග. ඒ කියන්නේ නම් විචලනය වෙන්න පුළුවන් ප්‍රවේගී විශාලත්වය වැඩි කරොත්. රේඛීය විචලනය වෙනවා. ඒ චාලක ශක්තියද කාලය සමග රේඛීය විචලනය වී යුතුයි. චාලක ශක්තිය රේඛීය විචලනය වෙන්නේ මෙතනදී ගම්‍යතාව විචලනය වෙනවා නම් ඒ V තමයි වැඩි වෙන්නේ. V වැඩි වෙනකොට චාලක ශක්තිය වැඩි වෙන්නේ කොහොමද? V වල වර්ගයක් විදිහට. වාගේ mv වර්ගයෙන්. එහෙනම් මෙතනින් පහේදී ගම්‍යතාව නැත්නම් ප්‍රවේගයේ පහක් වෙනකොට මෙයාගේ මෙතන 25 වැටෙනවා. නැත්නම් ප්‍රවේගයේ මම නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් v සමාන 1 වුණොත් එහෙම v සමානයි භාගයයි m 1 වර්ගය. v සමානයි 2 වුණොත් මේක දෙගුණයක් වෙනවා හරිනම් රේඛීය විචලනය වෙනවා. දෙගුණයක් වුණා දෙකේ වර්ගය කියන්නේ අර වර්ගය හතර ගුණයක් වෙලා. එහෙම වෙන්නේ නැහැ. එනිසා මම දාගන්න මෙහෙම C වලට කියන්න ගම්‍යතාවය රේඛීය විචලනය වේනම් ගම්‍යතාවයේ රේඛීය විචලනය වේනම් C වලට විචලනය වෙනවා. ඒ ප්‍රවේගයේද රේඛීයව විචලනය වේ. ඒ ප්‍රවේගයේද රේඛීයව විචලනය වේ. ගම්‍යතාව රේඛීය විචලනය වේනම් එහි ප්‍රවේගයේද රේඛීය විචලනය වේ. ඊට පස්සේ ඊ සමානුපාතිකයි මේ ලියන්න ඕනේ මේ ලියන්න. ඊ සමානුපාතිකයි v වර්ගය නිසා චාලක ශක්තිය සමානුපාතිකයි v වර්ගය නිසා ප්‍රවේගයේ වර්ගයට චාලක ශක්තිය වැඩි වෙයි. එනිසා රේඛීය නොවේ. එනිසා රේඛීය නොවේ. එතකොට B විතරක් සත්‍යයි. ගන්න වෙන්නේ උත්තරේ 2. කියන්නේ 2. ශ්‍රී ලංකාවේ මුළු විදුලි බල උත්පාදන ධාරිතාව ආසන්න වශයෙන් 2.1 ගිගාවොට් කියලා කියනවා. මෙම ක්ෂමතාවය ස්කන්ධයේ ශක්තියට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තනය කිරීම මගින් නිපදවන්නේ නම් තප්පරයට ශක්තිය බවට පරිවර්තනය කළ යුතු ස්කන්ධයේ කොමනද? ඒක මම ඔය අවසානට දුන්නා ස්කන්ධ ශක්ති සමීකරණය කියලා. යුනිට් එකේ. ඔන්ලයින් දේ.
समाना एमसी वर्ग, एमसी वर्ग सी के नालों के प्रवेगे, तो बोलता साफ पर एक ने एक ने मैं शक्ति है ना चमतावे किया ने ई पे दी मती निता एन पीटी गुनी दे समानाई ई साफ पर एक अक्षर रहा तो पीटी ने गीगा गीगा वोट गीगा किया ने मेगा नंदा हाय हाय मेगा वाली पास गीगा ने दे हाय ना भैया तो बोलता काले तापर एक है शक्तियत एम टी वर्ग बाग गया ने तुम्हें वेरी की जनता हाया टी वर्ग गया बोलता देखते हैं तो तुम्हें वेरी की जनता हाय नावे आए मिथुन नावे वेरी की जनता हाय दास है इन्हें एम किया ने देखा है तुम्हें कभी दिन नावे आए दहाई नावे आए मित्र दहाई दास में बच्चे दिन दास आए ये दहाई फिर ना हाथा दहाई ना हाथा इतना कोटा मेरे का बेचारा तो ये नहीं बिंदु आए विस्तर නැත්නම් 21ට 2යි 23යි 23යි 30ට නවරක් 3යි 23ක් මේකක් තියෙනවා වැඩි කිරීම 10 වෙන 7ක් නම් මේ තියෙන්නේ තප්පරයට කිලෝග්‍රෑම් ඔය තියෙන තප්පරයට කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 1000න් බෙදුවොත් ග්‍රෑම් ලැබෙනවා ग्राम दाहिन में दो मिली ग्राम ले लो ये सागर में तो ना मिली ग्राम वाली इंदा ना होगा इलाका अंडी का महीन दे नहीं था दहाई बार नहीं दे था उत्तर वाला अंगाल ना देखा है तूना ही वैली करी हूँ दहाई देना एक काई मिली ग्राम के लगाना तो ना कापरेट मिली ग्राम मतलब किलोग्राम में दाहिन में दो ग्राम निकाय ग्राम में का दाहिन में दो ठीक है दाहे बेदना क्या दाहे ने तूने दाहे ने तूने बेदु हुए दाहे ने तूने बेदु हुए मेरे तरह दाहे ने हाथ रहा है तावत दाहे ने तूने किंग बेदु मिलीग्राम में ना इंगें दाहे ने कहा दाहे ने कहा क्या ने बिंदु से बिंदु आए दिखाई तूना साफ पर ये मिलीग्राम उत्तरे ठीक है ये රූපේ දැක්වෙන පරිදි සුමට තලයක චලනය වෙමින් චලනය වන ස්කන්ධයේ මූ වස්තුවක් විප්‍රවේගයේ කියන එක්ලස්සේ පසුකොට සුමට අන තලයක් ඔස්සේ එක්ස්ට එච්චුසා කියමෙන් පිහිටි වයිලක්ෂයක් දක්වා ඉහළ නැගී ස්කන්ධයේ බෙදීම දෙකක් වූ දෙවෙනි වස්තුවක් විභෙදීම දෙක ප්‍රවේගයේ කියන එක්ලස්සේ පසුකරයි නම් දෙවෙනි වස්තුව නැගෙන උසමනේ එනම් පළවෙනි එක කියන මෙතනදී යාග කිප්ප චාරක ශක්තිය. ඒ කියන්නේ භාගයයි mv වර්ගයේ සමාන වුනේ mvh. ඔකේ කා. ඊළඟ අවස්ථාවේ භාගයයි ස්කන්ධ දෙන්නේ මෙලෙසයි
යන්නේ දීප ප්‍රවේගයකින් ඒගොල්ලෝ ගිය බුස මේක තෙන්නුම් දෙකක් කියලා එන්නවන ගිය බුසත් එක කියලා ගත්තොත් අපිට මේ දෙක මෙහෙම බෙදුවත් හරි භාගයට භාගය කැපලා ගියා එන් දෙන් කැපුණා බී වර්ගයට බී වර්ගයක් කැපුණා එන් ජීට එන් බී සොරි එන් බී විතරක් එන් බීට කැපලා ගියා එතකොට නම් මේ දෙපැත්තේ මේ භාග බලන හබන්න පුළුවන් මෙතන මේ පැත්තේ එකක්වත් ඉතුරු වෙලා නැහැ මේ පැත්තේ ඉතුරු වෙලා තියෙන්නේ 1 8 4යි 1 8 4 උඩට යද්දි 4යි 1 8 4 4 උඩට යනකොට 4 වෙනවා නේ එහා පැත්තේ නොයිස් වෙදීම H එක මේ H එක කියන්නේ H වෙදීම 4යි උත්තරේ දෙක රූපේ පෙන්නාදි පරිදි ඉරා තුමට පුස්තයක් මත යෝ ප්‍රවේගයෙන් ධන එක්ක ඔකේ චලනය වන ස්කන්ධයේ සිම්පලෙන් වූ ඒ වස්තු නිෂ්ක්‍රතාවයේ පවතින සරසම් බීන වස්තුව සමග සරසම් කියන්නේ ඉස්තර ස්ථානයෙන් සමානයි පෝර ප්‍රත්‍යස්ත ගැටුමක් සිදු කරයි පෝර ප්‍රත්‍යස්ත ගැටුමක් සිදු කරයි ගැටුමට පසු ඒ සහ බීහි ප්‍රවේග පිළිවෙලින් මේ ගානක් අර කලින් හදපු ගානක් වගේම තමයි තියෙන්නේ ඒ නිසා මේක හදන්න එතකොට ප්‍රවේග පිළිවෙලින් කියලා දීලා තියෙනවා අනේ මේක මෙහෙම පොඩි වෙනසක් තියෙනවා මේ ස්කන්ධ දෙක සාමාන්‍ය සමානව ගැටුණොත් හරිද ඔන්න ස්කන්ධ දෙකම සමාන නම් මේක ගිහිල්ලා ගැටුණොත් සාමාන්‍ය වෙන්නේ ස්කන්ධය ගැටෙනකොට සාමාන්‍ය වෙන්නේ නිශ්චල තිබ්බකේ ගැටුණොත් එහෙම එයා ඒ කියන එක නිශ්චල වෙලා බී චලිත වෙන එක ඒකේ ප්‍රවේගය ඒ කියන්නේ සමාන ස්කන්ධ දෙකක් තියෙනකොට එක ස්කන්ධයක් නිශ්චලව තිබ්බොත් එහෙම ගන්න එක ස්කන්ධයක් නිශ්චලව තිබ්බොත් මේන ස්කන්ධය ඇවිල්ලා මේක වදිනකොටම පූර්ණ ප්‍රත්‍යස්තයි නම් පූර්ණ ප්‍රත්‍යස්තයි නම් ඒ නතර වෙනවා මෙතන බී චලිත වෙනවා ඒ ආපු ප්‍රවේගයෙන් ඒ ආපු ප්‍රවේගයෙන් එතකොට ඒ නිසා ඒ සහ බී ප්‍රවේග පිළිවෙලින් ගත්තොත් එහෙනම් බිඳුව සහ ධන x දිශාව ඔස්සේ u කියන උත්තරේ කියනවා ඒකට ඕන ලියාගත කමන්නේ දෙවැනි ගැටුමකදී එවැනි ගැටුමකදී ඒ කියන්නේ ස්කන්ධ දෙක සමානයි නะ ස්කන්ධ දෙක සමාන විට ස්කන්ධ සමාන විට එවැනි ගැටුමකදී ස්කන්ධ දෙක සමාන විට චරිත වෙමින් තිබූ වස්තුව නිශ්චල වී ඒ කියන්නේ ගැටුමෙන් පසු චලිත විමෙන් තිබූ වස්තුව නිශ්චල වී නිශ්චලව තිබූ වස්තුව පෙර වස්තුවේ ප්‍රවේගයෙන්ම චලිත වේ ඒ කියන්නේ මෙන්න මෙහෙම මම තව එකක් ගත්තොත් මෙතන තියෙනවා ස්කන්ධ ඔන්නෝම සෙට් එකක් මේක
ඔක්කොම ස්කන්ධය සමානයි. එතකොට මෙයා විවේකින් කියොත් මේවා නිශ්චලව තියෙනවා නම් මේ ගැටුම් ගැටුම් එකයි දෙකයි තුනයි හතරක් විතරයි. මේ ගැටුම් හතරෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියලා හෙව්වොත් මේ හතරම නිශ්චලයි, මෙයා විතරක් විවේකින් ගැටුම්. මේ ගැටුමට පෙර නම් ගැටුමට පසු සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ හතරම නිශ්චලයි, මේ අවසාන ස්කන්ධයේ දීප වේගින් කරේ. මේ ඔක්කොම නිශ්චලයි. ඒ කියන්නේ මෙයා ගිහින මෙයා වදිනවා, මෙයාට දීප වේගය දෙනවා, මෙයා නතර වෙනවා. දීප වේගින් ගිහින වැදුනට පස්සේ මෙයාට දීප වේගය දෙනවා, මෙයා නතර වෙනවා. ඊට මෙයා ගිහින මේක වදිනවා. එයාට දීප වේගය දුන්නා, මෙයා නතර වුණා. ඊට පස්සේ මෙයා ගිහින මේක වදිනවා. ඔන්න ඔය දෙක පූර්ණ ප්‍රතිස්ථායන ඔන්න ඔය දෙය වෙනවා. හරි. එතන සමහර අවස්ථාවල අපිට දෙන්න පුළුවන් අවසානට දෙකයි එම් ස්කන්ධයක් කියලා ඕන. අවසානට දෙකයි එම් කියලා ස්කන්ධයක් දුන්නොත් මෙයා ගිහින් එම් ප්‍රවේගයෙන් වදිනකොට දැන් එයා ආපහු එන්න පුළුවන්. දැන් මෙයා ආපහු එන්න පුළුවන්. එහෙම ගානකුත් තියෙන එක අවුරුද්ද. ඒ කියන්නේ මෙයා මේ විදිහට ගිහිල්ලා මෙයා අවසානයේ කියලා යනවා දීප වේගින්. ඉතින් මෙයාගේ වැදුනට පස්සේ දෙකයි එම් වුණොත් එහෙම මෙයාගේ ස්කන්ධය දැන් දෙකයි එම් නම් දෙකයි මොනවත් එහෙම මෙයා ආපස්සට එනවා. එතකොට මෙයා අරපැත්තට යනවා. එතකොට මෙයා ආපස්සට එන්නේ වීබෙදීම දෙකකින් කියමු නැත්නම් වීබෙදීම නැත්නම් මං ගන්නම් ආපහු වෙන්නේ වැඩිලා. ඒ කියන්නේ මේක දැන් දෙකයි මොනවත් එහෙම දැන් එම් මොනවත් නම් ওই විදිහටම යනවා. එම් මොනවත් වෙන්නේ මේ ඔක්කොම ටික කියන අතර වෙලා මෙයා විතරක් යනවා. දෙකයි මොනවත් මෙයාට මං කියනවා ගැටුමින් පස්සේ වී එක ප්‍රවේග ලැබෙනවා කියලා. මෙයාට වී දෙක ප්‍රවේගයක් තිබ්බද කියලා. එහෙම වුණොත් එහෙම මෙයා වී දෙක ප්‍රවේග මේ පැත්තට යන අතරේ මෙයා ඇවිල්ලා වී එකෙන් මෙයාට වැදුනා, මෙයාට වැදුනා, අවසානට මෙයා විතරක් යනවා වී එකෙන් මේ මැද තියෙන තුන් දෙනාම අතර. ඒකට පිච් එකට එන්නේ එක පොළවෙන් නෙත්තුසර සිට නේද වේගයකින් ආන තරයක් දිගේ පහන් ලුස්සාන ස්ථාන් දෙමු. ඩී කුට්ටියක් ඒ කුට්ටියක් රූපේ පෙන්ව ඇත. ඒ ආනතරේ පහත් නගාන අවස්ථාව වෙන විට ඝර්ෂණයට හානි වන මුළු ශක්තිය. මේක එච්චුසක සිට නියත වේගයකින් වෙනවා කියන්නේ. මේක පල්ලෙය නියත වේගින් වෙන්නේ. පල්ලෙය නියත වේගින් එනකොට පහ ලගාවන විට ඝර්ෂණ නිසා හානි වූ ශක්තිය. ඝර්ෂණ නිසා හානි වූ ශක්තිය කියන්නේ ඝර්ෂණ බලය හොයන හදන්න ඕන නෑ. මම හිතනවා ආරම්භක මුළු ශක්තිය. ඒ කියන්නේ හානි වූ ශක්තිය සමානයි ඝර්ෂණයට ගත එක. ඒ නිසා ආරම්භ මුළු ශක්තිය ගත්තොත් ආරම්භ මුළු ශක්තිය ගත්තොත් ප්‍රවේගයේ දිශාව දාන නැහැ භාගයේ v වර්ගය ධන mgh. අවසාන මුළු ශක්තිය ගත්තොත් ඒ කියන්නේ මේ පල්ලෙහාය දිශියද්දී එතන භාගයේ v වර්ගය විතරයි. අර ප්‍රවේගයම තියෙනවා දැන් H බිංදුවක් වුණා. එහෙනම් ඔතනදී කියන හානි වූ මුළු ශක්තිය ගත්තොත් හානි වූ මුළු ශක්තිය කියන්නේ මේ ආරම්භක තිබු මුළු ශක්තියේ
අවසානයේදී මුලිකක් ඇති කරා. ඒ කියන්නේ MDH සමානයි. ඝර්ෂණය තමයි හානි උනේ. ඒක MDH සමානයි. විස්තරේ හතරයි. දර්ශන බල හොයන්න ඕනේ අපි ශක්ති වෙනසෙන් ගන්න පුළුවන්. ඊළඟට ඉස්තුන රූපසටහන දැක්වෙන පරිදි ABCD පටයක ඒ ලක්ෂයට නිශ්චල ප්‍රමේය නිදහස් කරන කිලෝග්‍රෑම් 6 ක ස්කන්ධයක්. මෙතන නිශ්චල ප්‍රමේය කියන්නේ ඒ නිසා මෙතන චාරක ශක්තියක් නැහැ. ස්කන්ධයක් සහිත ගෝලයක් පෙරලීමෙන් තොරව ඉස්සයයි. පතේ DE කොටස රළුයි. මෙන්න මේ කොටස රළුයි කියනවා. ඒ කියන්නේ ඔතනදී තව ඝර්ෂණයේ දෙක කාර්යයක් කරනවා. ගෝලයේ රළු පෘෂ්ඨයේ ඔස්සේ මීටර 3ක් තිරස් උසක් දක්වා රංගිනා ඝර්ෂණය නිසා හානි වූ ශක්තිය. ඒ කියන්නේ මෙතන ස්වරයේ බිංදු වෙලා තමයි අදවන්නේ. එහෙනම් මෙතනදී AED ශක්තිය ඒහි මුළු ශක්තිය ගත්තොත් සමානයි ඒහිදී මුළු ශක්තියටයි ඒහි ශක්තියටයි මේ මේ DED කරපු කාර්යයටයි ඒ සල කාර්යය මොනවද ඒ සමානයි දැන් අපිට හදනකොට මෙහෙම හදන්න පුළුවන් හදනවා නම් මෙතෙන් හදනවා නම් ඒසි මෙතනදී MDH මෙතනත් MDH විතරයි තියෙන්නේ දෙකේම මෙතනත් මෙච්චරයි මෙතනත් මෙච්චරයි චාලක ශක්තිය නෑ විභව ශක්තිය තියෙනවා මෙතනත් විභව ශක්තිය තියෙනවා අපිට පේනවා මෙතන මීටර 4යි අතන මීටර 1යි 3යි එහෙනම් මීටර 1කට අදාළව විභව ශක්ති හානියක් තියෙනවා එහෙනම් මීටර 1කට අදාළව විභව ශක්ති හානියක් තියෙනවා කියන්නේ ඒ අර හානි වෙච්ච ශක්තිය කියන්නේ 1කට අදාළ ශක්තිය නම් 6යි ඒ කියන්නේ MDH වලට එන්නේ 6යි 10යි 60යි. කොහොම ගන්න පුළුවන්. හරි. මේකේ ශක්තිය මං ගත්තොත් භාගය ඒ වර්ගය හරියට හදාගන්න නම් නැත්නම් කෙනින් හදාගන්න මෙහෙම හදාගන්න පුළුවන්. භාගය MD වර්ග sorry. භාගය MD වර්ගය නැහැ. චාලක ශක්තිය නැති නිසා විභව ශක්තිය තියෙනවා 6යි D 10යි H කියන්නේ 4යි. මේ ශක්තිය ගත්තොත් මෙතනත් තියෙන විභව ශක්තිය 6යි 10යි 3යි. මෙන්න මේ කළ කාර්ය මම W කියලා ගත්තොත් සරි. ඔව් W කියලා ගත්තොත් මෙතන ඉගෙනා 204යි 102යි ඒ කියන්නේ 60යි. ඒක පහතුම ක්‍රමයේ අර විදිය තමයි. මෙතනදී විභව ශක්තිය බැලුවා මෙතන විභව ශක්තිය බැලුවා විභව ශක්තිය වෙනස කියන්නේ මෙන්න මේ D කොටසි කරමු කාර්ය විභව ශක්තිය වෙනස කියන්නේ දෙලි කරමු කාර්ය ඒක විභව ශක්තිය වෙනස බලන කොට මෙතන මීටර 4කට අදාළ එකක් මෙතන මීටර 3කට අදාළ එකක් කියන විභව ශක්තිය හානි වුනේ මීටර 1කට අදාළ එකක් ඒ කියන්නේ මෙන්න මේක ගන්න පුළුවන් හරි උත්තරේ 4 ට්‍රොලියක් නියත
තොඩියක් නියත විවේගයකින් ගමන් කරයි. ABC යන පුද්ගලයින් ABC යන මිනිසුන් තිදෙනෙක් රූපේ පරිදි සම්සුනක් පිළිවෙලින් ඒවායේ ආතති කීයක තීදුක සහ තීදුන වන ආකාරයට ඇදගෙන සිටිති. ට්‍රොලිය එල්දුරා ගමන් කර විට මිනිසුන් විසින් කරන ලද කාර්යයන් වන්නේ. එතකොට අති අතන මිනිසු විසින් කරපු කාර්යයන් අහන්නේ. දැන් මෙන්න මෙතන ඉන්න සීවල ඉන්න කෙනා නම් මේ ළඟම ඔහම ඇදගෙන ඉන්නේ. ඒ නිසා එයා ඉන්න පැත්තට නැත්නම් මේ බලය අතර තියෙන පල්ලෙහාට විස්ථාපනයක් සිදු වෙලා නැහැ.